Hi, welcome to my YouTube channel. Adabi, හරිම ආසාවෙන් කියන ඇස් දෙකෙන් දකින්න හරිම ආසාවෙන් ඉන්න තැනක්. අපි පික් කරනවා කිව්වේ 7:30 අතර. අපි දැන් තමයි බ්‍රෙක්ෆස්ට් වලට යන්න තියෙන අය හමාරටනේ බ්‍රෙක්ෆස්ට් එක ඕපන් කරන්න. ටග්ගාලා ගිහිල්ලා බ්‍රෙක්ෆස්ට් අරගෙන අපි යමු පීපී අයිලන්ඩ්. මංගලන්ට මෙතන බ්‍රෙක්ෆස්ට් එකත් පොඩ්ඩක් චුට්ටක් පෙන්නන්න මොනවාගේද කියලා. කොහොමද ඊර? ඔයගේ රොමෑන්ටික් කැන්ඩල් නයිට් ඩිනර් එක හොඳයිද? අපි දෙන්නගේ ඔගොල්ලෝ අපි දෙන්නගේ රොමෑන්ටික් කැන්ඩල් නයිට් ඩිනර් එක බලන්න ඕන නම් කලින් වීඩියෝ එක බලන්න, තායිලන්ඩ් වල ෆස්ට් වීඩියෝ එක බලන්න. එහෙනම් ඉන්න දිගටම අද බ්ලොග් එකත් එක්ක. හයි හයි, කොහොමද ඔගලන්ට? හොඳින් ඉන්නව නේද කට්ටියම? හයි, මෙතන දැන් මම වොයිස් කරනවා ඔගලන්ට. අපි දැන් මේ තායිලන්ඩ් වල ඉන්න දෙවනි දවස. කොහොම හරි තායිලන්ඩ් වල ඔගලන්ට බලන්න තියෙන දෙවනි බ්ලොග් එක. අපි ඇවිල්ලා උදේම බ්‍රෙක්ෆස්ට් අරගත්තා. බ්‍රෙක්ෆස්ට් අරගෙන මේ බලන්නකෝ, මම හරිම කැමති මෙතන රෙස්ටරන්ට් එකේ තියෙන වියව් එකට. කොහොම හරි කමන්නෑ, අපි මෙන්න මේ විදිහට කෑම කාලා ඉවර වෙලා ටග්ගාල ගියා හොටෙල් එකේ ලොබියකට. මොකද අපිව උදේ 8 වෙනකොට උදේ 8ට පික් කරනවා කියලා දාලා තිබුණා පීපී අයිලන්ඩ් යන්න. මම තායිලන්ඩ් වල තායිලන්ඩ් යනවා කියලා කිව්ව දවස් ඉඳලා යන්න ප්ලෑන් කර කර හීන දක දක හිටපු තැන තමයි පීපී අයිලන්ඩ්. මම එතන වීඩියෝස් එහෙම ගොඩාක් ගොඩාක් බලුවා. මං හරි මාසයි එතනට, මට දැන් ඉවසිල්ලක් නැහැ එතනට යනකම්. දැන් නෙවෙයි ඒ වෙලාවේ. හරි, දැන් මේ අපි ඇවිල්ලා තියෙන්නේ කොතෙන්ටද? පිය එකට ඇවිල්ලා තියෙන්නේ. අද උදේට යන ඔක්කොම මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. පීපී අයිලන්ඩ්, ජේම්ස් බෝන්ඩ් ඒව යන සෑහෙන කට්ටියක් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. පීපී අයිලන්ඩ් යන සෑහෙන කට්ටිය ඔක්කොම තමයි මෙතන ඉන්නේ. ඔයගලන්ට පේනවද මයික් එක අරගෙන කතා කරන එක්කෙනා? එයා තමයි අපේ ටුවර් ගයිඩ්. අපි දැන් යන්න හදන්නේ අපේ බෝට් එකට ස්පීඩ් බෝට් එකක් කියලා කිව්වේ. මං හිතුවේ නෑ අපේ එකට මෙච්චර සෙනගක් ඉදී කියලා. මාර කට්ටියක් කියලා බලමු ගිහිල්ලා මොනවාගේ වේද කියලා. ඒ වෙලාවේ මම ග්‍රීන් ටීම් එකේ හිටියට ළමයි, මම දැන් ග්‍රීන් ටීම් නෙමෙයි, මම ඉන්නේ වෙන ටීම් එකක. ඡන්දේ ළඟයි නේද යාළුවනේ? කාටද ඔගොල්ලෝ ඡන්දේ දෙන්නේ? හරි, මම ඡන්දේ ගැන කතා කරන්නේ නැහැ මගේ බ්ලොග්ස් වල. මම කතා කරන්නේ මම ගෙවන ජීවිතේ, මම එදිනදා ගන්න එක්ස්පීරියන්ස් මම ඔගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න එක තමයි මගේ බ්ලොග්ස් වලින් කරන්නේ. ඔක්කොම බෝට් එකට නැගට පස්සේ යන්න පිටත් වුණා. කොමාරි විනාඩි 40ක් විතර යන්න තියෙනවා කිව්වා අපි මුලින්ම නතර කරන තැනට. ඒ වගේම තමයි අපි මායබේ එකට ගියා ළමයි. මේ ඔගලන්ට දැන් පේන්නේ මායබේ එක.
මම PP island වල ඒ කියන්නේ PP lake කියන මේ area එකේ ලස්සනම බේ එක මම ආසම බේ එක තමයි මායා බේ. මම හරිම ආසාවෙන් හිටියේ මෙතෙන්ට යන්න. හැබැයි මම එන්න කලින් දැනගෙන හිටියා මේ කාලේ අපි මේ පුකෙට් ගියපු කාලේ මායා බේ එක වහලා. වහලා කියන්නේ මෙතන ඈත ඉඳලා මායා බේ එක බලන්න පුළුවන්. මායා බේ එකේ බහින්න දෙන්නේ නැහැ මේ මාසයක් වගේ කාලයක්. මොකද මේ කාලේ තමයි ඒගොල්ලෝ මේ හරියේ තියෙන කොරල් පර සංරක්ෂණය කරන්නේ. මම කතා කරන වීඩියෝස් වලත් මම මේ වොයිස් කරන්නේ මේ කියන කිසිම දෙයක් පැහැදිලිව ඇහෙන්නේ නැහැ බෝට් එකේ සද්දෙත් එක්ක. උයි එතන බෝට් එකේ හිටපු කට්ටියගේ සද්දෙත් එක්ක. හරි. මට අද තේරෙනවා නිකන් මම වොයිස් කරන්නේ හරි පිස්සුවෙන් වගේ කියලා. ඔගලන්ටත් වෙනසක් තේරෙනවද? එහෙම තේරෙනවා නම් කමෙන්ට් එකක් දාන්න හරිද? ඕකේ. කොමාරි කමක් නැහැ. ආපහු තව තැනකට ආවා ළමයි. මට මේ තැන මොකද්ද කියලා මතක නැහැ. හැබැයි අපි මෙතන බැස්සා. මෙතන වතුරට බැස්සා. ඔබ බලාගෙන ඉන්න. අපි මේ බහින තැන මීටර් 4ක් විතර ගැඹුරයි කිව්වා. මමයි බුද්ධිකයි නම් ඉතින් ලයිෆ් ජැකට් දාගෙන තමයි බැස්සේ. මොකද ළමයි දැම්ම මැරෙන්න බෑ අපි දෙන්නට. අපි දැන් එච්චර හොඳට ස්විම් කරන්න දන්නේ නැහැ. ඒ නිසා ඉතින් ලයිෆ් ජැකට් දාගෙන හිටියා. මම ළමයි ගාලා කතා කරනකොට කේන්ති ගන්න එපා. හරිද? මන් දන්නවා මට ආදරය කරන ලස්සන ආන්ටිලා අංකල්ලා අයියලා අක්කලා මල්ලිලා නංගිලා ඒ වගේ ගොඩාක් කටිය මගේ වීඩියෝස් බලනවා. මම නිකන් කටට කියවනකොට ළමයි කියන්නේ. හරිද? ආදරයටනේ. මෙතන තමයි PP island වලට ඇවිල්ලා අපිට මුලින්ම වතුරට බහින්න පුළුවන් හම්බෙච්ච තැන. මෙතන පැය භාගයක් විතර අපිට ඉන්න දුන්නා. මම නම් ඒ පැය භාගේ පුදුම විදිහට එන්ජොයි කරා. මං හරිම ආසාවෙන් තමයි මෙතන වතුර බහලා හිටියේ. මෙතනින් යනවා කිව්වහමත් මට නිකන් දුකයි. මට තවත් වතුර බහලා ඉන්න ඕනි වගේ. කොහොමහරි කමන්නේ හම්බ වෙච්ච වෙලාවේ උපරිම ප්‍රයෝජන ගත්තා. ඇත්ත ගයිස් පිළිගන්න උගලන්ට පේනවානේ මම නිකම් මේ එල්ලිලා වගේ ඉඳගෙන බෝට් එකේ හරිම අමාරුවෙන් කට්ටිය තල්ලු කරගෙන ඇවිල්ලා මම වීඩියෝ කරන්නේ ඔගලන්ට පෙන්නන්න ඕන නිසා. මේක වයිකින් කේව් එකක්. වයිකින් කේව්ස් කියනවා මේක සිලිලාරසිත නයනා හෘදේ සිඹිනා කුල නිල වදනා සවන පිනනා මේ චන්ද සූර්ය නගරේ නොමිලි. තැන් දෙක තුනකට ගිහිල්ලා ඊට පස්සේ අපි ආවා ලන්ච් වලට. PP island වල විලේජ් එකකට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මෙතන කෑම පොඩි ටිකක් තියෙනවානේ. පොඩි ස්ප්‍රෙඩ් එකක් තියෙනවා. අපි තනි දෙකක් බෙදා ගන්නවා. කන්න තමයි හදන්නේ. දැන් කාලිවරණ හම්බ වුණා. කාලිවරණ නම් අපි මෙතන බීච් එකේ ඉන්නවා.
ඇතරම් මං හිතුවන එතන කෑම රසවේ කියලා මොකද බෝට්ටු ඔක්කෝම එතන්ට ඇවිල්ලන කෑමකන කැන ගොඩාක් කට්ියකට එක පාරණ කෑම හදල තියන්නේ. හැබැයි එතන කෑම රසට තිබුණා අපි දෙන්න බඩ පැලෙන්න කෑවා කයිවර වෙලා ඒ විලේජ් එකේ මොනාද තියෙන කියල බලන්න චුට්ටක් ඇවිදින්න පටන් ගත්තා. අපි දෙන්නම කාලකාලා බඩ ඇවිල්ල තියෙන මෙයා කියන මට බඩ කව කරගන්න එයාගේ බඩ කව කරන්න මට බද මෑහට කියන්න මේ ඉන්න අච්චාරු පෙරේතෙක්. ඒ වගේම අඹ පෙරේතෙක්. අඹ කොතනද බුද්ධික එතන. ඔව් මෙයා ඇත්තරම අඹගන්න පුදු මාසයි. ගෙදරදිත් හැමතිස්සම අඹ අරගෙන එනවා ඇවිල්ලා අච්චාරු හදලා දෙන්න කියනවා. එහෙම වද දෙන ළමයෙක් මෙයා. මේ විලේජ් එකට අපලා විඳලා තියා කරේ අඹ හොයපු එක. එයාට අඹ හම්බුණා. අඹ එකට මෙයා මේ චිලි ටිකක් දාලා ඉල්ල ගත්තා. හැබැයි ඒ චිලි එකත් එක්ක අමුතු රහක් ආව අච්චාරු රහ නම් ආවේ නැහැ. අර අච්චාරු රහ මෙන්න මේ එක්ස්පීරියන්ස් එකත් මාරම එක්ස්පීරියන්ස් එකක් වුණා. මොකද මම ස්නෝක්ලින් කරේ පළවෙනි පාරට. අපි දෙන්නා මේකත් මාර විදිහට එන්ජොය් කරා. අපි දෙන්න එන්ජොයි කරා වගේම අපි දෙන්න අපි දෙන්නට පුළුවන් විදිහට වීඩියෝ කරා ඔගලත් එක්කත් එක ෂෙයා කරගන්න. පොඩ්ඩක් ඉතින් මේ වගේ අතපසු වීමුත් වෙලා තියෙනවා. අපි ඔගලන්ට කොරල් පර වීඩියෝ කරපු වෙලාවේ අපි තමයි වීඩියෝ වෙලා තියෙන්නේ. ඒ වගේ අතපසුවීම් වෙලා තියෙනවා. හැබැයි බලාගෙන ඉන්න අපි ලස්සනට වීඩියෝ කරා යට ඉන්න මාළු ලස්සන ගල්මල් ඔගලන්ට පෙන්වන්න. ඔව් ඇත්තටම මේක දාගෙන ගිහිල්ලා යට බැලුවාම මට පොඩක් බය හිතුණා. යට ඉන්නවා මම මේ සතාට කියන නම නම් දන්නේ නැහැ ඇත්තටම. පොඩි නිකන් අර මොකද ඉත්තෑ වගේ චූටි වර්ෂන් එක වගේ චූටි සතෙක් ඉන්නවා යට. මං අහලා තියෙනවා ඒගොල්ලන්ගේ කූරු ඇනුනොත් මාරම විසයි කියලා. ඉතින් ඒගොල්ලෝ ගොඩාක් හිටියා යට මට හරියට බය හිතුණා මගේ කකුලෙත් තැනේ කියලා. මෙතන ඇත්තටම අපි වේ බෝට් එකේ අරගෙන යන කට්ටිය, ඒ කියන්නේ බෝට් එකේ යනවා තුන් දෙනෙක් හතර දෙනෙක් විතර යනවා. ඒගොල්ලෝ අපි මෙතන ස්විම් කරන වෙලාවට අපි දිහා බලාගෙනම ඉන්නවා. අපිට මොනවාම හරි චූටි කරදරයක් වගේ තේරුණොත් එයාලා දුවගෙන නෙවෙයි පීනගෙන ටක් ගාලා එතෙන්ට එනවා. මටත් ඒ වගේ දෙයක් තමයි වුණේ. මට එහෙම කරදරයක් නෙවෙයි වුණේ. මාව පොඩ අනිත් පැත්ත හැල්ලා මොකද මන් දන්නේ වුණා. කොහොම හරි ඒගොල්ලෝ ටක් ගාලා එතෙන්ට ආවා. ආරක්ෂාව ගැන මාර්ම විදිහට එයාලා හිතනවා. ආ
මේ අයිලන්ඩ් එකේ හැබැයි පුටුවක වාඩි වෙනා සල්ලි ගන්නවා. මේක අතර දේවල් ටිකක් ගණන් වැඩි. සාමාන්‍යයෙන් තායිලන්ඩ් වල හැම දේම ටිකක් ගණන් අඩුයි වගේ තේරෙනවා. එළිය ගණන් එක්ක බලද්දී මේ අයිලන්ඩ් එක ඇතුලේ ගණන් වැඩි. මෙන්න මේ විදිහට තමයි පීපී අයිලන්ඩ් එකේ අපි දෙන්නගේ දවස ගත වුණේ. එහෙනම් ඉතින් හැමදාමත් වගේ මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ටග් ගාලා ගිහලා කවින්දයා දුල්ෂානි ඔෆිෂියල් YouTube චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. විශේෂ දෙයක් තියෙනවනේ ඔයගලන්ට කියන්න. අද හවස 5ට බ්‍රියෝ ප්‍රොඩක්ෂන් YouTube channel එකෙන් අපි දෙන්නගේ වෙඩින් song එකට කරපු අලුත්ම අලුත් music video එක release වෙනවා. දිනේෂ් තරංගය තමයි sing කරන්නේ. ටග්ගල ගිහලා ඒ video එකත් බලන්න. එහෙනම් ආයෙත් ඉක්මනට අලුත් video එකක් අරගෙන එන්නම්. පරිස්සමට ඉන්න. Bye.